හැලෝ හැමෝටම ඉතින් අද තිෂානේ YouTube channel එකට ආපු යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ කාලේ ඔයගොල්ලන්ගේ ගෙවල් පැත්තේ තාත්තේ කොහමද? හොඳටම වහිනවද? අපි වැතරනම් හොඳටම වහිනවා. ඉතින් මං හිතන ඔයගොල්ලන්ගේ පැත්තරත් එහෙම වෙන්න ඇති කියලා. ඉතින් වැස්ස කාලේට බලන්නම ඕන වැස්සත් එක මාරම විදියට මැච් වෙන සුපිරිම මූවී එකක් තමයි මං අද ඔයගොල්ලන් වෙනුවෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ මූවී එකේ නම තමයි Crawl කියන්නේ. මේක රිලීස් වුණේ 2019 අවුරුද්දේ. මේ මූවී එකට මේ වෙද්දී IMDb 6.1 කගයක් ලැබිලා තියෙනවා. ඉතින් මේකේ කතාව ගැන චූටි විස්තරයක් කිව්වොත් ඇමරිකාවේ එක්තරා ප්‍රදේශයකට හදිසියෙම ලොකු කුණාටුවක් එනවා. ඒකත් ඇවිල්ලා 5 වෙනි මට්ටමේ එකක්. පොකත් එක්ක ඉතින් මේ ප්‍රදේශයේ ගම් වතුර තත්ත්වයකුත් එන්න පටන් ගන්නවා. හැබැයි ওই ගම් වතුරත් එක්කම මේ ප්‍රදේශයට තවත් යාළුවෝ කට්ටියක් එනවා. හැබැයි ඒගොල්ලන් ඇත්තට හොඳ කට්ටියක් නෙමෙයි. ඉතින් අන්න එතන ඉඳලා තමයි මේ කතාවේ හොඳම හරිය පටන් ගන්නෙ. ඉතින් ඒ යාළුවෝ කට්ටිය කවුද? ඒගොල්ලන් නිසා මොන වගේ විනාශයක් මේ පැතර වෙයිද කියලා බලන්න අද වීඩියෝ එකේ අවසානයේ වෙනකම්ම රැඳිලා ඉන්න කියනවා. එහෙනම් ඉතින් අපේ channel එකට අලුත් යාළුවන්ට කියන්න දෙන අපේ channel එක subscribe කරලා දැන් වීඩියෝ එකට like එකකුත් දාලා set වෙන්න කියලා. එහෙනම් ඉතින් තවත් කතා වුනේ නෑනේ. අපි කෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. මූවී එක පටන් ගද්දිම අපිට පේන්නන්නේ අපේ අද කතාවේ මේන්ම ෆීමේල් කැරක්ටර් එක වෙන හේලිව. ඉතින් මේ හේලි කියන්නේ පිහිනුම් ශූරියක්. හැබැයි යා නිකන් තනිකමකින් ඉන්නා වගේ ගතියක් තමයි අපිට මෙතනදී නම් පේන්නේ. කොහමද මේ දවසේ වැඩ ඉවර වෙලා හේලි ඇඳුම් මාරු කරගන්න ගියාම යඩයාගේ අක්කගෙන් කෝල් එකක් එනවා. ඒ කියන්නේ මේ පැත්තට ලොකු කුණාටුවක් එන්නලු යන්නේ. ඒ කියන්නේ 5 වෙනි මට්ටමේ ලොකු භයානක කුණාටුවක්. ආරක්ෂක අංශ වලින් හේලිලා ජීවත් වෙන ප්‍රදේශයේ මිනිසුන්ටත් වහාම ඒ ප්‍රදේශ වලින් අයින් වෙන්න කියලාත් කියලා. ඉතින් මේ හේලිගේ අක්කත් ඉන්නේ වෙන පැත්තක. හේලිගේ අම්මයි තාත්තයි කාලයකට කලින් ඩිවෝස් වෙලා නිසා හේලි ඉඳලා තියෙන්නේ යාගේ තාත්ත එක්ක. හැබැයි ටික දවසකට කලින් පොඩි කතාබහක් ඇති වෙලා හේලි තාත්තව බලන්න ගිහිල්ලත් නැහැ. දැන් ඉතින් මේ හේලිගේ අක්කා කියන්නේ එයා තාත්තට කෝල් ගොඩක් ගත්තත් එයා එකක්වත් answer කරේ නැහැ. ඒ නිසා පුළුවන් ඉක්මනට ගෙදරට ගිහින් එයා ගෙදර ඉන්නව නම් එයාවත් අරගෙන ආරක්ෂිත තැනකට යන්න කියලා තමයි මේ හේලිගේ අක්කා කියන්නේ. ඊළඟට හේලිත් හාමන් බලන්නම් කියලා එයා මේ ලොකු කුණාටුවක් එන්න යන අතර තාත්තව බලන්න ගෙදර පැත්තට යනවා. මේ වෙද්දිත් පාර පැත්තේ මනුස්සයෙක්වත් පේන්නේ නැහැ. ඒ වගේම මේ පැත්ත ඇලිගේටර්ස්ලා ඉන්නවා කියන ගංගා ඇලවල් වලින් වටවුණු පැත්තක්. ඒත් එකම තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි ඇලිගේටයි ක්‍රොකඩයිලුයි කියන්නේ දෙන්නෙක්. ඇලිගේටර් කියන්නේ කිඹුල නෙමෙයි. හැබැයි ඒ දෙන්නම ගොඩක් දුරට සමානයි. ඒ නිසා ඔයගොල්ලන් මේ ඇලිගේටර් කියන්නේත් කිඹුලටමයි කියලා හිතුවත් ලොකු ප්‍රශ්නයක් නැහැ. මොන වුණත් මේ මූවී එකේ ඉන්නේ කිඹුල්ලෝ නෙමෙයි ඇලිගේටර්ස්ලා. හරි, දැන් අපි ආයෙමත් කතාව පැත්තට යමු. මොකද මම මේ අමතර දෙයක් තමයි ඔයගොල්ලන්ට කිව්වේ. දැන් ඉතින් මේ හේලි මෙහෙම ගෙවල් පැත්තට යන අතර යව මේ ආරක්ෂකංශ වලින් නවත්තනවා හේලි යන පැත්තට යන්න බෑ කියලා. ඒත් මේ ඔෆිස් ඇවිල්ලා හේලි අඳුරන කෙනෙක්. ඒ කියන්නේ එයා තමයි හේලිගේ අක්කගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්. ඉතින් ඒ නිසා මෙයා හේලිට කියන්නේ එයාට හෙට යන්න දෙන්න බෑ කියලා. එයාගේ ජීවිතේ අනතුරක් වෙයි කියලා. එතකොට මේ හේලි කියන්නේ මම මේ තාත්තව බලන්න තමයි යන්නේ කියලා. එතකොට මේ වේන් කියන ඔෆිසර් හරි මං එයාව බලන්න යන්න. ඒත් ඔයා යන්න එපා කියලා හේලිව අයමත් හරවලා යවන්න හැදුවත් හේලි බලෙම වගේ ඒ පැත්තට යනවා. ඉතින් මේ වෙද්දිත් මෙහෙ ගඟ උතුරලා ගඟ උතුර තත්ත්වයක් එන ගමනුයි තියෙන්නේ. ඒත් හේලි තාත්තව බලන්න ගෙදරට යනවා. හැබැයි ඒ තාත්තා නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ගේ බල්ලා නම් ඉන්නවා. හැබැයි සාමාන්‍යයෙන් හේලිලාගේ තාත්තා බල්ලා නැතුව කොහෙවත් යන්නේ නැති නිසායි ගෙදර නිකන් ඔක්කොම හැමේ වෙලා තියෙන නිසායි තාත්තා හදිසියෙම කොහේ හරි ගිහින් ඇති කියලා හිතලා හේලි බල්ලවත් අරගෙන ආයෙමත් යනවා තාත්තව හොයාගෙන ඒගොල්ලන්ගේ පොඩි කාලේ ජීවත් වුණ ගෙදරට. ඉතින් එහේ තාත්තගේ ට්‍රක් එක තියෙනවා දැක්කම හේලි තේරුම් ගන්නවා තාත්තා මෙහි ඉන්නවා කියලා. එනිසා හේලි තාත්තව හොයන් ගේ ඇතුළට ගියත් එයා පේන්නේ නැහැ. කුණාටුවත් එන්න එන්නම තද වෙනවා. කොමර ওই විදිහට හේලි තාත්තව හැමතැනම හොයන අතර මේ කුණාටුව තව තවත් වැඩි වෙලා ගහකොත් හේලිලාගේ මේ ගෙදර ජනේලියක් අඩන් ඇතුළට එනවා. ඉතින් ඕකත් එක්ක හොඳරම බය වුණ හේලි ආයෙමත් ඉක්මනට තාත්තව හොයන්න ගන්නවා. කොමර මේ වෙලාවේදී ගෑරේජ් එක පැත්තෙන් බේස්මන්ට් එකට යන්න වගේ තියෙන තැන ඇරලා තියෙනවා දකින හේලි එහි ඇතුලේ තාත්තා ඉන්නවද කියලා බලන්න යනවා. ඇත්තටම මෙහෙනම් හොඳටම මඩ වෙලයි තියෙන්නේ. දැන් හේලි තනියම බැන බැන ඉස්සරහට යද්දී එයා එයාගේ තාත්තගේ ටූල්ස් වගේක් දකින ගමන් තැන් කීපයක ලේපැල්ලම් වගේක් තියෙනවා දැකලා බය වෙනවා. වැඩි වෙලාවක් යන්න කලින් හේලිට එයාගේ තුවාල වෙලා සිහිය නැතු වෙන තාත්තව හොයාගන්නත් පුළුවන් වෙනවා. ඇත්තටම යාට ලොකු සතෙක් පහර දීලා වගේ එයාගේ තුවාල ටිකක් ලොකු නිසා හේලි ඉක්මනටම යාව එතන තිබ්බ ගෝණියක් අරන් ඒක උඩින් දාගෙන එයාව ඉක්මනටම හොස්පිටල් එකට ගෙනියන්න කියලා ඇදගෙන යනවා. හැබැයි හේලි අමාරුවෙන් එයා පහළට ආපු තැනින්ම තාත්තව උඩට ඇදන් යන්න හදාද්දිම ලොකු ඇලිගේටර් කෙනෙක් කොහෙත්ම හිටපු නැති විදිහට හේලිව කන්නේනවා. බැරින්නම් ඌම තමයි හේලිගේ තාත්තවත් කාලා තියෙන්නේ. ඒ නිසා හේලි ඉක්මනටම අයමත් තාත්තව ඇදගෙන කලින් පැත්තටම යනවත් එක්කම මේ ඇලිගේටර් ලොකු නිසා ඌට මේ බට අතරින් එන්න බැරි වෙලා ඌ මෙතනින් නවතිනවා.
ඇතනම මේතනට උටෙන්න බෑ. මෙතන තමයි ටිකක් හරි ආරක්ෂාව තියෙන්නේ. කොමට ටික වෙලාවකින් වෙලාවටම වගේ හෙලිගේ තාතර සිහිය ලාවට එද්දි හෙලි මෙතන පොඩි කවුලියෙන් එයාගේ ජැකට් එක වැස්සට අල්ලල තෙමාගෙන තාතර වතුර ටිකක් දීලා කොමරියට සිහිය ගන්නවා. ඇත්තටම හේලිගේ තාත්තා තමයි යටට ඇවිත් තියෙන්නේ මේ කවුළු ටික ලෑලි ගාලා වහලා දාන්න. ඒත් ඒ වෙලාවදී තමයි එයාට මෙහි ඇතුළට ඇවිත් තියෙන ඇලිගේට පහර දීලා තියෙන්නේ. ඇත්තටම හේලිගේ තාත්තත් බේරලා තියෙන්නේ අර බට ටික නිසා. මොකද ඇලිගේටට එතනින් මෙහාට එන්න බෑ. මොන වුණත් දැන් හේලිට 911 කතා කරලා උදව් ගන්න ඕන වුණත් ෆෝන් ටික අර බටාසේ වැටිලා. ඒ නිසා හේලි ආයෙමත් ඒක ගන්න තාත්තා ගේපු ආරක්ෂිත පැත්තකින් ඇලිගේට ගැනත් ලොකු අවධානයක් තියාගෙන ෂේප් එකේ යනවා. ඊට පස්සේ හේලි කොමාරි ෆෝන් එකක් තරම් මේ ඇලිගේට ගැන ටිකක් කැහැගහගෙන ඉඳලා ෆෝන් එකෙන් 911 එකට ඩයල් කරන්න යද්දිම හේලිගේ පිටිපස්සෙන් සද්දයක් එනවා. බැලින්නම් තව ඇලිගේටගෙන කෑගේ පිටිපස්සේ. දැන් ඉතින් එයාව දැකලා හොඳටම බය වුණ හේලි ඉක්මනටම කෑගහගෙන උගෙන් බේරෙන තාත්තගේ පැත්තට ගියත් ඌ එකපාරටම හේලිගේ කකුලෙන් මල්ලගෙන එයාව ඇදලා ගන්නවා. ඔය අතරම හේලිගේ ෆෝන් එකත් කැඩිලාම යනවා. ඒත් දැන් හේලි කොමාරි උගෙන් ගැලවුණත් මෙතනදී තමයි හේලි හරියටම දකින්නේ මේ ඇලිගේටර්ස්ලා දෙන්නෙක්ම ඉන්නවා කියලා. හැබැයි හේලි කොමාරි ලොකු ගේම් එකක් දීලා එයාගේ අතට අහුන කූඩුවක් ඇතුළට එක ඇලිගේට කෙනෙක්ගේ ඔළුව හිර කරලා අනිත් කෙනාගේ ඇහැකුත් තුවාල කරලා ආරක්ෂිත තැනකට පැනගන්නවා. ඒත් මේ වෙද්දී හේලිත් ලොකු වේදනාවකිනු ඉන්නේ එයාගේ තුවාලෙ නිසා. ඒ කියන්නේ එයාගේ කකුලත් මේ ලොකු ඇලිගේට හැපුවනේ. ඉතින් කොමාරි මේ වෙලාවේදී හේලි කෑගහන සද්දේ තාතරත් ඇහුන නිසා එයා හේලිගෙන් එයා හොඳින් නේද කියලා අහනමත් එක්කම හේලි තමාරුවෙන් එයා හොඳින් කියනවා. හැබැයි හේලිගේ තාත්තට තේරෙනවා ඇලිගේට හේලිවට ටිකක් දරුණු විදියට තුවාල කරලා තමයි කියලා. ඊනාට හේලි වගේම හේලිගේ තාත්තා ඒගොල්ලන්ගේ තුවාල වලින් ලේයන් එක නවත්තන්න ඒතන් තදට ගැට ගහගෙන අමාරුවෙන් හරි මෙහෙන් පැන ගන්න වැඩ පටන් ගන්නවා. දැන් ඉතින් මේ කුණාටු තත්වයත් එක්ක ගං වතුර තත්වයත් එන්න එන්නම වැඩි වෙලා මෙගොල්ලන් ඉන්න තැනටත් වතුර එන්න පටන් අරන් මෙතනත් යට වෙන්න පටන් ගන්නවා. හැබැයි ටිකකින් මේ හේලි දකිනවා එළියේ තියෙන ෂොප් එකට කීප දෙනෙක් බෝට්ටුවකින් ඇවිත් ඉන්නවා. ඒ නිසා හේලි කෑ ගහන ගමන් ටෝච් එකත් ඒගොල්ලන්ගේ පැත්තට ගහලා උදව් විල්ලනවා. ඒත් ඇත්තටම මේගොල්ලන් ඇවිල්ලා මේ කුණාටු තත්ත්වය ප්‍රයෝජනයට අරන් මේ කඩේ දේවල් හොරකම් කරන්න ආපු හොරු සෙට් එක. මේගොල්ලන් දැන් මෙහි බඩු අරන් ඇවිත් ඒගොල්ලන්ගේ බෝට්ටුවට දාගන්න ගමන් ATM මැෂින් එකත් ගලවගෙන ඇවිත් ඒකත් පටව ගන්නවා. දැන් මේ දෙන්න ඒගොල්ලන්ගේ ඇතුළෙන් අනිත් කෙනාටත් ඉක්මනටම ඕන දෙයක් අරගෙන එන්න කියද්දි මේ එක හොරෙක් දකිනවා ඈතින් ඉඳන් හේලි උදව් විල්ලන එක. මොන වුණත් මෙයානම් ටිකක් හිත හොඳ හොරෙක් වගේ. මොකද මෙයා හේලිට උදව් කරන්න යනවා. ඒත් ඔය අතරම බෝට්ටුව ගාව ඉන්න යාගේ යාළුවට වතුර යටම ඉඳලා තියෙන තව ඇලිගේට කෙනෙක් ෂොට් එක දෙනවා. ඊට පස්සේ මේ හොරා ඒක දැකලා යාව බේරගන්න යනවත් එක්කම තව ඇලිගේට කෙනෙක් ඇවිත් එයාවත් අල්ලගන්නවා. ටික වෙලාවකින් කඩේ ඇතුළේ ඉන්න හොරා එළිය දෙන්නට ඇලිගේටර්ස්ලගෙන් ෂොට් එක හම්බ වෙලා කියලා දැකලා බය වෙනවත් එක්කම කඩේ ඇතුළේදීම මේ හොරාටත් එයාගේ යාළුවගේ තැනටම යන්න ටිකට් එක හම්බ වෙනවා. ඉතින් ওই දේවල් ඈත ඉඳන් දැක්ක හේලි තේරුම් ගන්නවා තවදුරටත් එයාලට මෙහෙන් එළියට පැන ගන්න එක නම් ලේසි වැඩක් නෙමෙයි කියලා. මොකද දැන් ගං වතුර තත්ත්වයත් එක්ක මේ හැම තැනම ඇලිගේටර්ස්ලා. දැන් ඉතින් ඉස්සරහට මොකද්ද කියලා හිතන අතරේ හේලිගේ තාත්තර මතක් වෙනවා මෙහෙනුත් කෙලින්ම ගෙදරට ඇතුල් වෙන්න පුළුවන් තැනක් තිබ්බා කියලා. ඒ නිසා එයා ඒ තැනට යන්න පුළුවන් ලේසිම සහ ආරක්ෂිතම විදිය හේලිට කියලා හේලි එතනට යවනවා. ඊළඟට මෙහි ඉන්න ඇලිගේටර්ස්ලට තහු නොවී හේලියේ කිව්ව තැන හොයාගෙන එතන ලෑල්ල උස්සලා ගේ ඇතුළට යන්න හැදුවත් ඒක කරන්න බෑ. මොකද එතන උඩ දේවල් ටිකක් තියලා ලොකු බරක් වැටිලායි තියෙන්නේ. හැබැයි ගේ ඇතුළේ ඉන්න බල්ලණන් හේලිව දකිනවා. ඒත් එයාටත් කිසි දෙයක් කරගන්න අමාරුයි. දැන් ඉතින් හේලි එහා පැත්තේ ඉන්න යාගේ තාත්තරත් ඒ වැඩෙත් හරියේ නෑ කියලා කියන අතරේ මෙගොල්ලන්ට බෝට්ටුවක සද්දයක් ඇහෙනවා එළියෙන්. බැලින්නම් ඒ පොලිසිය අය. ඒ කියන්නේ කලින් හේලිට හම්බුන යාගේ අක්කගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් වෙන වේනුයි තවත් ඔෆිස කෙනෙකුයි තමයි මේ ඇවිත් තියෙන්නේ හේලි යාගේ තාත්තයි මෙහි ඉන්නවනම් ඒගොල්ලන්ට උදව් කරන්න. හැබැයි හේලිල ඒගොල්ලන්ව දැකලා උදව් විල්ලලා කෑ ගැහුවත් මේ වැස්සත් එක්ක ඒගොල්ලන්ට කියන කිසි දෙයක් හරියට ඇහෙන්නේ නෑ. ඒ ටිකකින් වේන් ගේ ඇතුළට ඇවිත් හේලිගේ නම කියලා එයාලා මෙහි ඉන්නවද කියලා කතා කරන අතර මෙහි බල්ලත් ඉන්න නිසා වේන් හිතනවා හේලිලා මෙහි ඇති කියලා. අනිත් පැත්තෙන් එළියේ ඉන්න වේන් එක ආපු සහායක ඔෆිසර් බෝට්ටුවේ මෝටර් එකේ ගස් වගේක් හිර වෙලා නිසා ඒව අරන් දාලා අයමත් බෝට්ටුවට නගින්න එද්දී එයා දකිනවා ඉර ටිකක් එහැයින් තියෙන ඔන්චිල්ලාවේ දම් වැලේ මොකෙක් හරි පටලැවිලා වගේ ඉන්නවා. ඒ නිසා එයා හිමීට ඒ පැත්තට යනවා. දැන් මේ වේනුත් ගැරේජ් එක පැත්තට ආවම එයාට හේලිලා කතා කරන සද්දය ඇහිලා එයා දැනගන්නවා හේලියාගේ තාත්තයි මෙහි තමයි ඉන්නේ කියලා. ඒත් වේන්ට එන්න කලින්ම හේලිලා කියනවා මෙහි ලොකු ඇලිගේටර්ස්ලා දෙන්නෙකුත් ඉන්නවා කියලා. ඒ නිසා වේන් යාගේ එළියේ ඉන්න යාළුවට උන් දෙන්නව අල්ල ගන්නත් එක මොන හරි වේපන්ස් ටිකක් අරන් එන්න කියනවත් එක්කම එළියේ ඉන්න යාළුවගේ පස්සෙන් අර දම්බලට පැටලිලා ඉඳලා තියෙන ඇලිගේටර් දම්බලත් කඩාගෙන පන්නන්න ගන්නවා. වැඩි වෙලාවක් යන්න කලින් මේ වේන්වත් ඇලිගේටර් කෙනෙක් පහළට ඇදලා ගන්නවත් එක්කම යාගේ සහායක ඔෆිසර්ටත් එළිය හිටපු ඇලිගේටර්ස්ලා සෙට් එකකගේ ආහාරයක් වෙන්න වෙනවා. ඒ වගේම වේන්වත් ඇලිගේටර් කෙනෙක්ට අහුවෙලා ඉන්නවා කියලා දකින හේලියාට උදව් කරන්න ගියත් හෙලිට යාව බේරගන්න වෙන්නේ නැහැ.
ඒකයන මේ වේන්වත් මේ ඇතුළ හිටපු ඇලිගේටස්ලා දෙන්නගෙන් එක්කෙනෙක් කාලදානවා. යතරම අනිත් ඇලිගේට ආය හෙලිවල්ලගන්න ඒද්දී යා ලොකු ගේම් එකක් දීලා කෝමරියගේ තාතගාවට පැනගන්නවා. ඒත් ඉතින් ඒගොල්ලන්ට උදව් කරන්න ආපු අයම ඒගොල්ලන් නිසා මැරුණ එකට හෙලිට මාරම දුකයි. ඒත් මේ වෙලාවේදී හෙලිගේ තාතා යව ශක්තිමත් කරනවා. දැන් අපි 얘 ගැන දුක් වුණාට වැඩක් නැහැ. අපි කොමාරි මෙහෙම පැනගන්න විදියක් තමයි දැන් බලන්න ඕනේ කියලා. ඒ අතරම මේ හේලි යගේ තාත්තයි ඒගොල්ලන්ගේ අතර තිබ්බ හිත් අමනාපකම් ටිකත් මෙතනදිම කතා කරලා විසඳගෙන කොමාරි මේ ඇලිගේටර්ස්ලාට වැඩක් දීලා මෙහෙම පැනගන්න ප්ලෑන් එකක් ගහනවා. ඉතින් මේ ප්ලෑන් එකේ විදියට හේලි තමයි මුලින්ම මෙහෙන් එළියට පැනගන්න ඕනේ. හේලි පැනගන්න යන අතර හේලිගේ තාත්තා ඇලිගේටර්ස්ලාගේ අවධානය එයාගේ පැත්තට ගන්නවා. ඉතින් ඕක තමයි ප්ලෑන් එක. ඊට පස්සේ මේගොල්ලන් ඒ වැඩේත් කරන්න ගන්නවා. වගේම හෙලිගේ තාත්තා අමාරුවෙන් මේ ඇලිගේටර්ස් ලාව ඉවරයක් කරන්න උගුලක් කටවලා කොමාරි එක ඇලිගේටර් කෙනෙක්ව එයාගේ පැත්තට ගෙන්නගෙන හෙලිගේ තාත්තා ඒ ඇලිගේටර්ස් ලා දෙන්නගෙන් එක්කෙනෙක්ගේ චැප්ටර් ක්ලෝස් කරනවා. අනිත් පැත්තෙන් දැන් මේ හෙලි හදන්නේ ලොකු කුණු බටේ පැත්තෙන් එළියට යන්න. හැබැයි ඒ පැත්තට යන හෙලිට හම්බ වෙනවා ඇලිගේටර්ස් ලාගේ බිත්තර ගොඩක්. ඒ කියන්නේ ඒගොල්ලන් බිත්තර දාලා තියෙන්නේ මෙතන. හෙලි නොදැක්කට මේ පැත්තට දැන් අනිත් ඇලිගේට එනවා. ඊට පස්සේ මේ හරියම මැරිච්ච ඔෆිසර්ස්ලගේ බොඩිස් හම්බුන හෙලි ඒ කෙනෙක්ගේ ගන් එකක් අරන් ඒක වැඩ කරනවද කියලා බලන අතර ගන් එක තියන අතම මෙතනට ආපු ඇලිගේට අල්ලනවා. මේ වෙලාවදී ඉතින් ගන් එකේ බුලට්ස් තිබිලා නිසා හෙලිට පුළුවන් වෙනවා මේ ඇලිගේටගේ කට ඇතුළටම වෙඩි තියලා එයවත් ඉවරයක් කරලා දාන්න. ඊට පස්සේ හෙලියාගේ තාතර කෑ ගහලා කියනවා මාත් එක්ක කො මැරුවා දැන් මං එළියට යන්නයි හදන්නේ ඔයා ලෑස්ති වෙලා ඉන්න කියලා. කොමර දැන් හෙලි මේ බටේ ඇතුළෙන් කෙලින්ම ගෙදරින් එළියට යන්න හදද්දී හෙලි දකිනවා එළියේ තේ ආසන්නයේම වතුර යට ලොකු ඇලිගේටර්ස්ලා ඉන්නවා කියලා. ඒත් හෙලි ටිකක් වෙලා හුස්ම අල්ලන් ඉඳලා හරිම වෙලාව ආපු ගමන් ඉක්මනටම එළියට පැන ගන්නවා. මේ වෙලාවෙත් මේ පැත්තේ උඩින් මිනිස්සු තාම මෙහි ඉන්නව නම් ඒගොල්ලන්ව බේරගන්න හෙලිකොප්ටර්ස් කීයක් හෙලිලා ඒගොල්ලන් දකින්නේ නැහැ. දැන් හේලි කොමාරි ගේ ඇතුළට එනවත් එක්කම හේලිගේ තාත්තා ඉන්න තැන සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරිලා යට සිහිය නැති වීගෙන යනවා. ඒත් හේලි තාත්තා ඉන්න තැන හොයාගෙන මෙතන ලෑලි කඩලා කොමාරියාව උඩට ඇදලා ගන්නවා. හැබැයි දැන් එයා හරියට හුස්ම ගන්නෙ නැහැ. ඒ නිසා හේලි හොඳටම බය වෙලා ඉක්මනටම යාගේ තාතට CPR කරන්න පටන් ගන්නවා. කොමාරි වෙලාවටම වගේ එක වැඩ කරලා හේලිගේ තාතට සිහියත් එනවා. දැන් ඉතින් මේ දෙන්නටම හරිම සතුටුයි කොමාරි මෙහෙට හරි එන්න පුළුවන් වෙච්ච එකට. ඒත් ඉතින් ඒක විතරක් මදි. මෙහෙන් එළියට පැන ගන්නත් ඕනේ. මොකද ඉවුර කැඩෙන්න ඔන්න මෙන්නයි තියෙන්නේ. ඒක කැඩුනොත් මේගොල්ලන්ට මෙහි ඉන්නත් බෑ. හැබැයි මේ වෙලාවේදී හේලිගේ තාත්තා අර හොරු ටික ආපු බෝට්ටුව දැකලා හේලිට කියන්නේ ඒක තමයි අපිට පැනගන්න තියෙන එකම ක්‍රමය කියලා. එතකොට මේ හේලි කියන්නේ ඒක ගොඩක් අවදානම් වැඩක්. මොකද ඒ හරිය ඇලිගේටර්ස්ලා ගොඩ දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මේ හේලිගේ තාත්තා කියනවා ඇලිගේටර්ස්ලා ඒගොල්ලන්ගේ ගොදුරු අල්ලන්නේ ටිකක් වෙනස් විදිහකට. ඒකයි ඒගොල්ලන් එකටම ඉන්නේ. ඒගොල්ලන් ගොදුරු අල්ලන්නේ වතුර කැළැත්තෙන තැන් බලලා. ඒත් වැස්ස නිසා හැමතැනම වතුර කැළැත්තෙනවා. ඒ නිසා ඇලිගේටර්ස්ලාට ලේසියෙන් ඔයා පීනගෙන එතනට යද්දි ඔයාව හොයාගන්නත් බෑ. ඒ නිසා ඔයා ඉක්මනටම පීනගෙන ගිහින් බෝට්ටුවත් අරගෙන එන්න කියලා හේලිගේ තාත්තා කියනවා. හැබැයි ඉතින් ඔහොම කියලා වැඩි වෙලාවක් යන්නත් කලින් මෙහි වැස්ස නවතිනවා. ඒ කියන්නේ මේ ලොකු කුණාටුවේ ඇස ගානට මෙගොල්ලන්ගේ උඩට එනවා. ඒ කියන්නේ කුණාටුවේ හරි මැද තමයි දැන් මෙගොල්ලන් ඉන්නේ. ඒ නිසායි මෙතනත් මෙහෙම වෙන්නේ. දැන් නම් ඉතින් බෝට්ටුව ගාවට පීනන් යද්දි ඇලිගේටර්ස්ලාගෙන් බේරෙන එක ලේසි නෑ. ඒත් හේලියේ අවධානම අරගෙන කෙලිම බෝට්ටුව ගාවට පීනන් යනවත් එක්කම ඒ හරියටපු ඔක්කොම ඇලිගේටර්ස්ලා හේලිගේ පස්සෙන් පන්නන යවත් කන්න. ඒත් හේලි කොමාරි බෝට්ටුවට නැගලා ඒක ස්ටාර්ට් කරගෙන ඇවිත් තාත්තවයි ඒගොල්ලන්ගේ බල්ලවයි එකට නග්ග ගන්නවා. ඒත් වැඩේ කියන්නේ මේ වෙලාවෙදිම ඉවුර කැඩිලා ලොකු වතුර පහරක් එක්ක ආයමත් මේගොල්ලන්ව බෝට්ටුවත් එක්කම ඒගොල්ලන්ගේ ගේ ඇතුළට මේනවා. දැන් ඉතින් මේ හේලිවයි යාගේ තාත්තවයි ආයමත් දැන් දෙකකට තමයි යන්නේ. ඒත් ඒ දෙන්නම කොමාරි ආරක්ෂිතව ඉන්නවා. දැන් මේ වතුර පිරීගෙන යන නිසා ඇලිගේටර්ස්ලා මෙහෙත් ඉන්නවද කියලා මේගොල්ලන්ට හොයාගන්නත් බෑ. ඒත් ඒ කොහොම වුණත් හේලිට මේ වතුර එක්ක පොලිසිය වෝකිටෝකී එකක් හම්බ වෙලා එයා එකින් ඒගොල්ලන් ඉන්න තැන කියලා උදව්විල්ලුවත් ඒක එකපාරටම සිග්නල් කට් වෙලා යනවා. අනිත් පැත්තෙන් හේලිගේ තාත්තට උදව්විල්ලන්න වගේම ආරක්ෂාවටත් පාවිච්චි කරන්න පුළුවන් පන්දම් වගේක් හම්බ වෙලා එයා ඒගොල්ලන්ගේ බල්ලවත් බේරගන්න අතර තව ඇලිගේට කෙනෙක් ඇවිත් හේලිගේ තාත්තගේ අතින් මල්ලගෙන එයාගේ අතේ කෑල්ලක් ගලවලා ගන්නවා. දැන් ඉතින් හේලිගේ තාත්තගේ අතේ කෑල්ලකුත් නැහැ. හැබැයි යා මැරෙන්නෙත් නැහැ. ඕක හේලි දැක්කත් යාට එක නවත්තන්න වෙන්නෙත් නැහැ. ඊට පස්සේ හේලිගේ පස්සෙන් ඒ ඇලිගේට එද්දි හේලියාගේ මොලේ පාවිච්චි කරලා මේ ඇලිගේටව වොෂ්රූම් එකේ හිර කරලා තාත්තවයි බල්ලවයි අරගෙන වහලුඩට නගින්න යනවා. හේලිදින් දැන් කොමාරි තාත්තවයි බල්ලවයි උඩට නැග්ගුවත් හේලි හෙලිකොප්ටර් එකක් යනව දැකලා ඒකෙන් උදව් විල්ලන්න හැදුවත් මේ වතුරත් එක්ක ලොකු ඇලිගේට කෙනෙක් හේලිව කන්න වීදුරුවත් කඩාගෙනම ආපු නිසා හේලිව ආයමත් එළියටම යනවා. ඒත් ඉතින් හේලි කොමාරි එයා එක්ක පොරබදින අතර වතුරවල වේගෙට ඒ ඇලිගේටව ගහගෙන යනවා. දැන් ඉතින් හේලිත් මේ තැන අල්ලන් ඉඳලා එයාවත් ගහගෙන යන්න ඕන්න වෙන්නේ ඉද්දි වහලුඩට බල්ලවත් අරගෙන නැගලා තියෙන හේලිගේ තාත්තා
හෙලිවත් බේරගෙන වහලුඩටම ගන්නවා. අවසානට ඉතින් ඔය අතරෙම ආරක්ෂකංශයේ හෙලිකොප්ටර් එකක් මෙතනින් යද්දී හෙලිලා මේ පන්දම් පාවිච්චි කරලා ඒගොල්ලන් මෙතන ඉන්නේ කියලා සංඥාවක් පෙන්නලා කොමරි අවසානට බේරෙනවා. ඒ කියන්නේ මේ හෙලිකොප්ටර් එකෙන් මෙගොල්ලන්ව ගන්න එනවා. ඉතින් ඔන්න ඔය විදියට හේලිගේ යගේ තාත්තගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට හේලිටයි යගේ තාත්තටයි ඒගොල්ලන්ගේ බල්ලටයි බේරෙන්න පුළුවන් වෙනවා. අපේ අද මූවී එකත් ඉතින් ඔන්න ඔය විදියට end වෙලා යනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකද්ද? හොඳද නරකද කියලා පහලින් comment කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ channel එකට අලුත් මේ වගේ videos බලන්න කැමති කෙනෙක් නම් ඔයාලා බලන්න අපේ channel එක දැන් උනත් subscribe කරලා දැන් වීඩියෝ එක ලයික් එහෙකුත් දාලා ඔය වගේ එක යාළුවෙක්ට හරි මේ වගේ වීඩියෝස් බලන්න කැමති මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එන මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකකින් සෙට් වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම සුබ දවසක්.